ஆய் போவன் அதத் சுப்புருது பர்தி அஸ்வித ஜோதிசன் மெதுரு யூடியூப் நாளிகாவா சம்பந்தவெலா இன்ன ஒபவ இதா சாதரேன் பிலிகன்னா அத்தர ஒபட்ட நிதுக் நிரோகிஸ்வ பர சத்தியக் பிரார்த்தனா கரணவா ஒப எக்கத்துவெலா இன்ன சத்தியே லக்ன பலாப்பல வெட்டுசட்டான சமகு அத இதிரிப்பாத் கரான்னு இதுதாஸ் விஷித்துக்கு பிப்ரவாரி மாசே ஹத் வெனிந்த இந்தலா දහත්තුන දක්වා සතියේ ලග්න පලාපල විස්තරය. වැඩසටහන් අවසන් වනතුරු නරඹන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒවගේ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආරාධනා කරනවා. එහෙමනම් අපි යමු අපේ වීඩියෝ එකට සතියේ ලග්න පලාපල. මේස ලග්නය කුජ ග්‍රහයාට අයත් මේස ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති නම වන්නේද සඳු ග්‍රහයා ලග්නයේද ගෝචර වෙමින් ඇරඹෙන සතිය ආදායම් මාර්ග යහපත් වන බව මුලින්ම කියන්න ඕන. ලොතරැයි දිනුම් වගේ දේවල් වලින් ඔබට හදිසි ධනලාභ පෙන්නුම් කරනවා. රැකියා ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියාවල නියුතු අයටද සුභ සතියක්. ගෙවල් දොරවල් යාන වාහන අලුත් වැඩියා කිරීමට සිත යොමු වෙන්න පුළුවන්. විශේෂ ආගමික කටයුතු වලටද මේ සතියේදී සහභාගී වෙන්න අවස්ථාවක් ලැබේවි. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙන්න පුළුවන්. තෑගි භෝග ලැබෙන සතියක්. මේ සතිය තුළ ස්ත්‍රී පාර්ශවයට සිතේ සතුට ප්‍රීතිය වැඩි කරන අතර බලාපොරොත්තු ඉටු වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් යහපත්ව ඉගෙනීම් කටයුතු වල යෙදෙන්න පුළුවන් වෙනවා. ඔබට මේ සතිය තරමක් වියදම් වැඩි වෙන නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. සෙම් අමාරු වරින් වර මතු කරන්න පුළුවන්. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පෙර විනාඩි කිහිපයක් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් නම් ඉතාමත්ම යහපත් සතියක් බවට මේ සතිය පත් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය සිකුරු ග්‍රහයාට අයත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති නම වන්නේද සඳු ග්‍රහයා දොළොස් වන්නේද ගමන් කරමින් ඇරඹෙන මෙම සතිය මිතුරෝ මිතුරියන්ගේ ආශ්‍රය වැඩි කරන සතියක් බව කියන්න පුළුවන්. සිතේ සතුට ප්‍රීතිය ප්‍රබෝධය වැඩි කරනවා. ලැබෙන්න තිබූ ණය මුදලක් ලැබීමෙන් ඔබගේ ආර්ථිකයද යහපත් වෙනවා. දුර සිටින ඥාතිහිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන් සතියක්. වෙනදාම් කටයුතු වල යෙදෙන අයගේද ආර්ථිකය ඉහළ යනවා. කාලයක් අතහැර දමා තිබූ වැඩ කටයුත්තක් නැවත ආරම්භ කරන්න පුළුවන් වෙනවා. ගෙවල් දොරවල් අලංකාර කිරීම ආදියට මුදල් වැය කරන්න පුළුවන්. දරුපල අපේක්ෂාවෙන් සිටි ඔබටද බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටි අයටද එම විදේශ ගමන් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටද යහපත් සතියක්. සතියන්තයේදී දුර බැහැර ගමන් යෙදෙන්න පුළුවන්. ගන්නා ආහාර පාන ගැන තරමක් සැලකිලිමත් වීම හොඳයි. මිතුන ලග්නය බුද්ධ ග්‍රහයාට අයත් මිතුන ලග්නයෙන් උපන් ඔබට කාලයක සිට පැවතුණු කරදරකාරී බාධාකාරී ගැටලු වලින් නිදහස් වී මානසික සුවයක් උදා කරගන්න පුළුවන් සතියක් තමයි මෙම සතිය. ස්වයං රැකියාවල නියදෙන්න ස්ත්‍රී පාර්ශවයට තම ආර්ථික ඉහළ නංවා ගන්න පුළුවන්. අසල් වාසයෙන් සමග සිත් අමනාපකම් වෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ගෘහ ජීවිතය ගැන සලකා බලන විට අඹ සැමියන් අතර ආරවුල් රණ්ඩු සරුවල් වලට ඉඩ කඩක් තිබෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. දූ දරුවන්ගේ කටයුතු වලට වෙනදාට වඩා වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වේවි. පැරණි මිතුරන් හා සම්බන්ධතාවයන් අලුත් වෙන බවත් කියන්න පුළුවන්. ආගමික සමාජ කටයුතු නිසා ඔබට අමතර වැයවීමක් මේ සතියේදී පෙන්නුම් කරනවා. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වන අතර ඔබට තෑගි භෝග පවා ලැබෙන්න පුළුවන්. කෙටි ගමන් බිමන් වැඩි කරන සතියක්. අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ට ඉතා හොඳින් ඉගෙනීම් කටයුතු යෙදෙන්න පුළුවන් සතිය තුළ. හදිසි අනතුරු ඇතිවෙන්න පුළුවන් නිසා සැලකිලිමත් වීම හොඳයි. වරින් වර උදරාබාධ අජීර්ණ ගති මතු කරන්න පුළුවන්. කටක ලග්නය සඳු ග්‍රහයාට අයත් කටක ලග්න හිමි ඔබගේ ලග්නාධිපති 11 වැනි ගමන් කරමින් ආරම්භ වෙන මෙම නව සතිය ලැබීම අතිම යහපත් සතියක් බව කියන්න පුළුවන්. විවිධ පැතිවලින් ඔබගේ ලැබීම් ඉහළ යනවා. රැකියා ව්‍යාපාර කටයුතුද මේ සතියේදී සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. රැකියා ව්‍යාපාරවල යෙදෙන ස්ත්‍රී පාර්ශවයටද වෙනදාට වඩා යහපත්ව තම කටයුතු වලින් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්.
විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ටද මෙම සතිය ඉතාමත්ම සුවිශේෂ සතියක්. විවාහ යෝජනා සාර්ථක වන අතර විවාහ ප්‍රමාදය නිසා අනස්සල්ලෙන් සිටි අයට සුබ ප්‍රතිඵල උදා කරන්න පුළුවන්. ලිය කියවිලි වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබ සමග අමනාපයෙන් සිටි අසල්වාසී හිතවතුන් සමග තිබූ අමනාප මගහැරී යන සතියක් නිසා සිතට සතුටක් දැනේවි. සති අන්තයේදී දීර්ඝ ගමන් බිමන් මෙන්ම ආගමික කටයුතු වලටද ඉඩකඩ යෙදෙනවා. එවැගේම කලක සිට අසනීපයෙන් සිටි කටක ලග්නෙහි හිමියෙක් නම් ඔබගේ එම අසනීප තත්ත්වයන් සුව අතර හැරෙන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් විදේශගත වීම අපේක්ෂාවෙන් සිටි ඔබටත් මෙම සතිය සුබ වෙන බව කියන්න පුළුවන්. තුනටියේ අමාරු වාතාවරණ ගැන සැලකිලිමත් වීම හොඳයි. සිංහ ලග්නය. රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය කොහොමද කියලා බලමු. ලග්නාධිපති හත්වැන්නේ ගෝචර වෙමින් ඇරඹෙන මෙම සතිය පවුල් ආරවුල් වලට ඉඩකඩ තිබෙන සතියක් බව පේනවා. ඔබට හදිසි ධන ලාභ පෙන්නුම් කරන අතර ව්‍යාපාර කටයුතු මෙන්ම ගොවිතැන් කටයුතු ලැබීම් යහපත් වන සතියක්. පදිංචි ස්ථාන වෙනස් කරන්නට හෝ අලුත් වැඩියා කිරීම කෙරෙහි හිත යොමු වෙනවා. අඹ දරුවන් අතරේ සමගිය සමාදානය වර්ධනය වෙනවා. දූ දරුවන්ට වරින් වර අසනීප ඇති වෙන්න පුළුවන් වන අතර ඒ වෙනුවෙන් මිල මුදල් වැය වීමක්ද පෙන්නුම් කරනවා. සති අන්තය වන විට විශේෂ ආගමික කටයුත්තකට දුර බැහැර යන්න සිද්ධ වේවි. රැකියාවක් අපේක්ෂාවෙන් සිටි ඔබට එම බලාපොරොත්තුව තවත් දුරටත් කල් යන ස්වභාවයක් දකින්න පුළුවන්. කලක් අමනාපව සිටි අයෙකු හා මිත්‍රකම් අලුත් කරගන්නත් පුළුවන් වෙනවා. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින ඔබ සෙනසුරු මහදසාවක් හෝ සෙනසුරුගේ අන්තර්දසාවක් ගෙවන්නේ නම් තරමක ප්‍රමාදයක් පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් මෙම සතිය යහපත් වන අතර උදරාබාධ හටගන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. කන්‍යා ලග්නය. බුධ ග්‍රහයාට අයත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම නව සතිය තුළ රැකියා ව්‍යාපාර කටයුතුලින් ආදායම් මාර්ගවලින් ආර්ථිකය ඉහළ යන්නට පුළුවන්. ස්වයං රැකියා මෙන්ම ගොවිතැන් කටයුතු වල යෙදෙන අයටත් අමතර ආදායම් මාර්ග සලසා ගන්න පුළුවන්. දූ දරුවන්ගේ කටයුතු වලට මෙන්ම ගෙවල් දොරවල් වල අත්‍යවශ්‍ය දේවල් කෙරෙහි වැඩිපුර මුදල් වැය වෙන සතියක්. අසල්වාසීන් ඥාතීන් සමග හොඳ හිත පළුදු වෙන්න ඉඩකඩ තිබෙන බැවින් ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. බිරිඳගේ පාර්ශ්වයේ වැඩිහිටි අයෙකුට තරමක් අපලගතියක් පෙන්නුම් කරනවා. අඹ සැමියන් අතරේ තිබූ අමනාපකම් දුරු වෙන අතර පවුලේ අය සමග සති අන්තයේදී නිවසින් පිට යන්නට පුළුවන් වෙනවා. ඔබට තෑගි භෝගද ලැබෙන සතියක්. විවාහ අපේක්ෂාවෙන් සිටි ඔබට වාසනාවන්ත සතියක් වන අතර ඉගෙන ගන්නා දූ දරුවන්ටත් සුබඵල උදා කරන්න පුළුවන්. තුලා ලග්නය. සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම නව සතිය රැකියා අපේක්ෂාවෙන් සිටි අයට සුබඵල ලබා දෙන සතියක් වෙනවා. රැකියා බලාපොරොත්තු ඉටු වෙනවා. ව්‍යාපාර කරන අයගේ ආර්ථික තත්ත්වය ඉහළ යනවා. සමාජ සේවා කටයුතු කෙරෙහිද ඔබගේ අවධානය යොමු වෙන්න පුළුවන්. කෙටි ගමන් බිමන් බහුල වන සතියක් වන අතර එම ගමන් බිමන් නිසා පාඩු සිටුවෙන්න පුළුවන්. ආර්ථික ලාභ ලැබෙන අතර වාහන අලුත් වැඩියා කිරීම වැනි දෙයකට මුදල් වැය වෙන්න සිද්ධ වෙනවා. ඔබ කරන කටයුතු වලින් ජයග්‍රහණය හිමිවන අතර සිතේ සතුට ප්‍රීතිය රැඳෙන සතියක්. නොඑක් අයගෙන් ඔබට ත්‍යාගී භෝග ලැබෙන්න පුළුවන්. දූ දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය වැඩි වන සතියක් නිසා දූ දරු දෙමව්පිය සම්බන්ධතාවය වඩාත් තහවුරු වෙනවා. පියාගේ තත්ත්වය උසස් වෙනවා. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටි සිංහ ලග්න හිමි අයට යහපත් වෙනවා මේ සතිය. ඉගෙන ගන්නා දූ දරුවන්ට තරමක අපල ගති, මලාලිහ ගති, අලස ගති මතු කරන්න පුළුවන්. මෙම සතිය ස්ත්‍රී පාර්ශ්වයට විශේෂයෙන් සතුට ප්‍රීතිය වැඩි කරන කරුණු කාරණා යෙදෙන්න පුළුවන් වෙනවා. ගමන් බිමන් ගැන සැලකිලිමත් වෙන්න. හදිසි අනතුරු වලට ඉඩකඩ වැඩි. වෘශ්චික ලග්නය. කුජ ග්‍රහයාට අයත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති දෙවැන්නේද සඳු ග්‍රහයා හයවැන්නේද ගමන් කරමින් ආරම්භ වෙන මෙම සතිය අධික වියදම් සහිත සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ ආදායම් තත්ත්වය පහළ බහින්න පුළුවන්. සැලකිලිමත් ඒ ගැන සැලකිලිමත් වීම හොඳයි. රැකියාවක් බලාපොරොත්තුෙන් සිටි ඔබට මෙම සත්‍ය යහපත් වන බව පෙන්නුම් කරනවා. යාන වාහන අලුත් වැඩියා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වන සතියක්. සතිය අන්තයේ වන විට අපලකාරී තත්ත්වයන් මගහැරී සිතේ සතුට ප්‍රීතිය වැඩි කරන්නට ඉඩ තිබෙනවා.
දුර බැහැර සිටින පිය පාර්ශවයේ ඥාතිවරයෙකු මුණ ගැසෙන්නට පුළුවන්. ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අතර ඒ තුළින් මානසික සුවයක් ලැබෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර ඉගෙන ගන්නා දූ දරුවන්ටත් සුපුරුදු පරිදි ඉගෙනීම් කටයුතු දෙන්න පුළුවන් සතියක්. හෘද රෝගීන් තරමක් සැලකිලිමත් වීම අවශ්‍ය කරනවා. ධනු ලග්නය ගුරු ග්‍රහයාට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබට මෙතෙක් දියුණුවට තිබූ බාධාකාරී තත්වයන් පහව යන අතර නව ආදායම් මාර්ග විවෘත කර ගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර ස්ථානවල සේවක සේවිකාවන්ගෙන්ද ඔබට ලොකු සහයෝගයක් ලැබෙන සතියක්. ඉඩහඩම් දේපළ මිලදී ගන්නට සිත යොමු වෙන සතියක් බව පේනවා. අසල්වාසීන් සමග තිබූ අමනාපකම්ද දුරු වෙලා යන සතියක්. අවිවාහක ඔබට මව පාර්ශ්වයේ ඥාතීන් විසින් මංගල යෝජනා ගෙන එන්න පුළුවන්. ගෙවල් දොරවල් වල කටයුතු අත්‍යවශ්‍ය ආහාර පාන ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් අමතර මුදලක් වැය වෙන්න පුළුවන්. සතියේ මැද වන විට ආගමික කටයුත්තකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඔබට හිතවත් කුළුපග මිත්‍රයෙකු පිළිබඳව කනගාටුදායක ආරංචියක් ලැබෙන්නත් පුළුවන්. සතියන්තය වන විට තරමක කාර්ය බහුල තත්ත්වයක් මතු කරනවා. විදේශගත වීමට සිටින ඔබටත් අධ්‍යාපන කටයුතු මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වලදී ඔබටත් එම සතිය සුබවල උදා කරන සතියක්. ඔබගේ අස්ථානගත වූ යම් කිසියක් නැවත ඔබට හමු වෙන්න පුළුවන්. ඇස් රෝග, උෂ්ණාධික රෝග බහුල වශයෙන් මතු කරන්න පුළුවන් නිසා උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම ඉතාමත්ම හොඳයි. මකර ලග්නය සෙනසුරට අයත් මකර ලග්නයෙන් උපන් ඔබට මෙම නව සතිය ව්‍යාපාර කටයුතු වලදීන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට විශේෂ ආර්ථික වාසි ලබා දෙන සතියක්. නව ආදාය මාර්ග විවෘත වන අතර දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක කරගන්න පුළුවන්. විවිධ උත්සවවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. සත්‍යාන්තය වන විට පවුලේ සාමාජිකයන් අතර අමනාපකම් ආරවුල් මතුවන්න ඉඩක් තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා පළුදු වීමෙන් ඔබට සිත් තැවුල් ඇති කරන්න පුළුවන්. කලකිරීම ඇති කරන්න පුළුවන්. එම නිසා පෙම්වතුන් මෙම සතිය තුළ ප්‍රවේශම් වීම අවශ්‍ය වෙනවා. දරුපල අපේක්ෂාවෙන් සිටි ඔබටත් යහපත් සතියක් වන අතර ලැබෙන තිබුණ අය මුදලක් ලැබෙන්නට බොහෝ විට ඉඩකඩ පවතිනවා. ඔබට යම් යම්ලේ අසපසු වීම නිසා වරින් වර පාඩුගෙන දෙන සතියක් බවටත් පත් වෙනවා. ආගමික කටයුතු පුද පූජා වැනි දේවල් වලට වැඩි ප්‍රයොමු වන සතියක්. අල්සස් රෝගීන්ට තරමක් අපලකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නය සෙනසුරට අයත් කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම නව සතිය කොහොමද කියලා බලමු. සඳු ග්‍රහයා සිව්වැන්නේ ගෝචර වෙමින් ආරම්භ වන මෙම සතිය ආර්ථික වාසි සැලසෙන සතියක් බව කියන්න පුළුවන්. විවිධ ක්‍රම ඔස්සේ ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙනවා. ඇසුරු කරන අය සමග හිතවත්කම් වැඩි වන සතියක්. නව මිතුරු මිතුරියන් ඔබගේ ආශ්‍රයයට එකතු වෙනවා. විවාහය ගැන අපේක්ෂාවෙන් සිටි අයටත් එම බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් වෙනවා. තාක්ෂණ කටයුතු වල නිරත වන අයටත් ජලාශ්‍රිතව රැකියා කරන අයටත් මෙම සතිය විශේෂ ප්‍රතිඵල ලැබෙන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ කටයුතු වලට පිටස්තර අයගෙන් පවා උදව් උපකාර ලැබෙන අතර නිවස අලංකාර කිරීම වගේම අත්‍යවශ්‍ය ආහාර පාන ද්‍රව්‍ය මිලට ගැනීම වැනි දේවල් වලටත් අමතරව මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. මෙම සතිය තුළ වාහන ගමන් බිමන් වැඩි වෙනවා. පෙම්වතුන්ට තෑගි භෝග ලැබෙන අතර නිදහසේ කාලය ගත කරන්නටත් අවස්ථාව ලැබෙනවා. පියාට තරමක් අපල ගති මතු කරන අතර තිබූ අසනීප තත්ත්වයක් වැඩි වෙන්න පුළුවන්. ආගමික ප්‍රබෝධයක් ඇති කරන සතියක්. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් විදේශගත අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ටත් සුබ බලඋදා කරන සතියක්. වාහන අනතුරු වලට ඉඩකඩ වැඩි නිසා ඒ ගැනත් ප්‍රවේශම් වෙන්න. මීන ලග්නය රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන ලග්නයේ ඔබට මෙම සතිය ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම කෙරෙහි සිත යොමු වන අතර ආදාය මාර්ගද යහපත් වෙනවා. ලැබෙන තිබූ ණය මුදලක් ලැබීමෙන්ද ශනික රත්‍රයේ දිනුම් වැනි දේවල් තුළින්ද ඔබගේ ආර්ථිකය ඉහළ යනවා. ස්ත්‍රී පාර්ශ්වයේ වෙනුවෙන් ඔබට මුදලක් වැය කිරීමට සිද්ධ වෙනවා. එය විශාල මුදලක් වෙන්නත් පුළුවන්. අසනීපෙන් සිටි මවට හෝ බිරිඳට සුවය ලැබීමෙන් සිටේ සතුට ඇති කරනවා. ඔබගේ ප්‍රේම සම්බන්ධතා කඩවෙන්න ඉඩ කඩ තිබෙන නිසා සැලකිලිමත් වෙන්න. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් අලුත් විෂයන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. අනාගතයේ වෙනුවෙන් ආයෝජනය කරන කටයුතු සාර්ථක වෙනවා. විවාහ යෝජනා ස්ථිර වීමෙන් ඔබගේ සිතේ ප්‍රමෝදය සතුට
ඇති කරනවා. සති අන්තය කාර්ය බහුලවන අතර නිවසේ රැඳී සිටින්නට අවස්ථාව අඩු වෙනවා. වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝගවලින් පෙළෙන අය තරමක් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඔබට ඉදිරි සතිය තුළ පොදුවේ ලග්න 12ට පලාපල ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එම පලාපල විස්තර පොදු පලාපල විස්තර වන අතර ඔබගේ ලග්නයේ ග්‍රහ පිහිටීම් මහදසා අන්තර්දසා අනුව ඔබට පෞද්ගලිකව එම පලාපල වෙනස් වන්න පුළුවන්. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න. එහෙමනම් අපගේ වීඩියෝ අවසන් වන තුරු ලැබු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ඔබගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවමත් අපගේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් click කරන්න. එහෙමනම් නැවත හමුවීමේ බලාපොරොත්තුෙන් මේ වීඩියෝ අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.